hier Swami Mahansa. Ewagema Lankya Shishuva Bahare Niyojane Karana Adarniya Sahodariyani Sahodaravaruni Api Dannawa Danata Maasa Gananawakata Kalin Me Rate Samaje Janatawa Muhuna Dunnu Daganta Prashna Pramanayakata Lankya Shishuva Bahare Vidiyata Me Rate Janatawat Ekka E Rate Janatawage Prashna Walata Visanduma Api Ewwa Pahugiya Kale විදුලිය නැති වෙලා තෙල් පෝලිං වැඩි වෙලා තුන් වේල ගෙදර කණ්ඩ නැති වුණාට පස්සේ තිබුණු මාවත සටන් කිරීම පමණයි අපි ඒ මාවතේ පන්තෝරි ගහපු ආණ්ඩුවක් ලක්ෂ 69ක් ගත්ත ආණ්ඩුවක් පන්නලා දාන්න සමත් වුණා මේ රටේ ජනතාවත් එක්ක වෝට් ආවේ රාජපක්ෂ ජනාධිපති මන්දිරේ පිටිපස්සේ දොරින් පැනලා යද්දී මහින්ද රාජපක්ෂලා බේරේ වැවේ නැති බැතිල් රාජපක්ෂලා ගුවන්තොට පොළවල් වලින් පැනලා යද්දී ඒ අරගලය ජයග්‍රහණය කිරීම සඳහා මෙරටේ සමස්ත ජනතාව සමත් වුණා ලාංකේය ශිෂ්‍ය ව්‍යාපාරයේ විදියට ඔබ අපි හැමෝම ඒ සටනට අකණ්ඩව මැදිහත් වෙමින් ජයග්‍රහණය සඳහා මෙහෙය වීමට මෙහෙයවපු නිසාම ආණ්ඩුව මොකද කරේ ශිෂ්‍ය ව්‍යාපාරය මර්ධනය කරන්න මාස ගණන් සහෝදරවරු හිරේ දාලා අපිව හිරේ විලංගුවේ තියලා මරන්නවා කියලා තර්ජනය කරලා මරන්න කියලා තැන් පෙන්වන්න එක්කරගෙන ගිහිල්ලා අපි දන ගහයිද කියලා බැලුවා අපි කිව්වා ඒ අරන් ගිය මහත්තුරුන්ට අනේ මහත්තයෝ ශිෂ්‍ය ව්‍යාපාරය කියන්නේ ඔළුවට පරාලන ගාති සටන් කරපු ව්‍යාපාරයක් එවගේම දාස් ගණනක් හිර කරද්දී සටන් කරපු ව්‍යාපාරයක් එනිසා ඔය මර්ධනේ අපිට හුරුයි ඔය ඉරගේවල් අපිට හුරුයි උඹලගේ නීති අපිට හුරුයි ඒ නිසා අපි දන නමන්නේ නැහැ කියලා කිව්වා ඒ වගේම අන්තර්විශ්වවිද්‍යාලීය ශිෂ්‍ය බල මණ්ඩලය අන්තර්විශ්වවිද්‍යාලීය භික්ෂු බල මණ්ඩලය මෙරටේ නීතිඥ සහෝදරවරු සිවිල් සංවිධාන වෘත්තීය සමිති සංවිධාන ඒ වගේම පිටරටින් ආදරණීය අම්මා තාත්තලා ඒ වගේම මෙරටේ මේ මර්ධනයට විරුද්ධව වචනකින් හරි මැදිහත් වුණු ඒ වගේම පෝස්ට් එකක් පරිශා කරලා මැදිහත් වුණු පෞගිය මාස 6 තිස්සේ කඳුළු ගෑස් කෑව හිරගෙවල් වල ලැගපු ඒ වගේම දුෂ්කර කොන්දේසි සරහත් මර්ධනයට එරෙහිව සටන් කරපු සියලු දෙනාට ලාංකීය ශිෂ්‍ය ව්‍යාපාරයේ විදියට හිස නමා අපි ආචාර කරමු මහත්තයාට අපි කියනවා අපි අරංගි අරගලය ජයග්‍රහණය කරන්න තව අපිට ඉල්ලීම් තියෙනවා මේ අවුරුද්දේ උසස් පෙළ ලියන සහෝදර සහෝදරියන් කුප්පිලාම් පුවලින් පාඩම් කරන තැනට වැටිලා වෘත්තිකයෝ බදු ප්‍රශ්න නිසා පාරට වැටිලා රාජ්‍ය සේවකයන්ගේ අනන්‍යතා හිමි වෙලා ජීවත් වෙන්න වැටුපක් නැති වෙලා ඒ වගේම අධ්‍යාපන ශාස්ත්‍රයේ විශ්වවිද්‍යාල ශාස්ත්‍රයේ ප්‍රශ්න හැම තැනකම ප්‍රශ්න ඒ නිසා අපි නැවත මාස 6කට පස්සෙත් ඇවිල්ලා ඉන්නේ අත්අඩංගුවට ගත්තී තිබුණු අර්බුදයේ මැදට මෙතෙන් පටන් මේ අරගලය අද සිට අකණ්ඩව යනවා මාලිගා උඹලගේ මන්දිර උඹලගේ දෙවොල් හොදට ආරක්ෂා කරගනින් අපි මේ රටේ අම්මා තාත්තත් එක්ක තොපේ මර්ධනයේ දෙරීව ත්‍රස්තවාදී වැළැක්වීමේ පනත දෙරීව අයුක්ති සාගත බදු ප්‍රතිපත්ති වල දෙරීව ඒ වගේ මෙතනින් එහාට ගිහිල්ලා මේ රටේ දුක් විඳින අම්මා තාත්තගේ අනාගතය වෙනුවෙන් හතරවෙනිදත් අපි යනවා මේ
ප්‍රශ්න ටික බේරගන්න. ඒ නිසා අකණ්ඩව සටන් කරමු ධන නොනමා සටන් කරමු මර්ධනය අභිමුව සටන් කරමු අයිතීන් වෙනුවෙන් සටන් කරමු අරගලයට ජය වේවා අරගලයට ජය වේවා